ඔන්න ඉතින් අදත් ඔයාලට සුබ දවසක් කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක මීට සති දෙකකට කලින් සෙනසුරාදා දවසක වීඩියෝ එකක්. ඔයාලට මතක ඇතිනේ මගේ YouTube එකේ වීඩියෝස් බලන අම්ම කෙනෙක්නේ මංජුලා තෙන්නකෝන් අම්ම. ඉතින් ඒ අම්ම මට මේ විදිහට මල් ඇට වර්ග, එළවලු ඇට වර්ග එවලා තිබ්බනේ. ඉතින් ඔන්න දැන් ලැස්ති වෙන්න ඒ ටික පැල කරන්න කියලා. ඉතින් ඒ අම්ම මට යපු බීජතර සූර්යකාන්ත ඇට තිබ්බා, ඒ වගේම තව මල් ඇට වර්ග තිබ්බා, ඒ වගේම පල්මානෙක්කම් බත්තල සහ මල්බෙරි අත්තකුත් තිබ්බා. ඉතින් ඒ අතු කැලි ටික නම් අපි මීට කලින් තමයි පෙළ කරේ. දැන් නම් ඒ ටික හොඳට හැදිලා තියෙන්නේ. ඉන්නකො මං ඒ ටිකත් පෙන්නන්න. ඉතින් දැන් ඕන හස්බන්ඩ් හිටවන්න ඕන ඇට වර්ග ටික තෝරලා ගත්තා. ඉතින් ඉතුරු ටිකත් හිටවනවා. අදට හිටවන්නේ අපි මේ ටික විතරයි. ඉතින් ඔන්න මේ නම් ගේ සතිය සෙනසුරාදා දවසක්. දැන් නම් අයියාගේ වගාවත් හොඳටම සාරුයි. ඉන්නකො මං අර අම්ම යපු ඇට ටික අපි පැල කරපු තැන පෙන්නන්න. ඔන්න බතල වැල නම් හොඳට හැදිලා තියෙනවා. ඒ වගේම අර පිටිපස්සෙන් තියෙන අර හිටවපු මල් ඇට ටික. සූර්යකාන්ත ඇටයි තව මල් ඇට ගොඩක් තිබ්බා. ඇත්තටම මට ඒවා මතකත් නැහැ. ඔය තියන්නේ දැන් ඒ ටික හොඳට හැදිලා. මල්බෙරි ඇත්තත් දැන් හොඳට හැදීගෙන තමයි එන්නේ. ඉතින් මං ආයෙත් අවස්ථාවක් කරගන්නවා මගේ අම්මට බින්දෙන්න. ඉතින් මේ ඔයාලා දකින්නෙත් එදාම තමයි. අපි දැන් මේ ලෑස්ති වෙන ගෙදරට බඩු ගේන චුට්ටක් එළියට යන්න කියලා. ඉතින් මං ඒකට බබාවත් එක්කගෙන ගියා. ඉතින් අද කරගන්න ගොඩක් වැඩ තියෙනවා. පළවෙනි එක තමයි ඔන්න බඩු ගන්න එක. ඊට පස්සේ යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට කුටියක් හදන එකට ඒ බඩු ටිකත් ගන්න ඕනේ. ඒ වගේම මල් පහන් පූජ කරන දේවලුත් ගන්න තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් අද කරගන්න තියෙනවා. ඉතින් ගෙදෙට්ට ඕන බඩු ටික ගන්න කියලා අපි ඉස්සෙල්ලම කීල්ස් එකට ආවා. ඔන්න ඉතින් හස්බන්ඩ් කේල්ස් එකෙන් ගන්න ඕන බඩු ටික නම් ගත්තා. ඉතින් ඊට පස්සේ අපිට තියෙන ෆුඩ් සිටියට යන්න. මොකද මගේ යකඩ පෙති, විටමින් C, ඒ දේවල් ගන්න කියලා. ඉතින් අපි බෙහෙත් ගන්න ගොඩක් වෙලාවට යන්නේ ෆුඩ් සිටියේ තියෙන ෆාමසියට. ඉතින් ඇත්තටම මේක ලේසියි. අනිත් ෆාමසි වල රස්ති හද වෙනවට වැඩිය ඇත්තටම ෆුඩ් සිටිය ෆාමසියෙන් අපිට ඉක්මනින්ම බෙහෙත් ටික ගන්නත් පුළුවන්. ඔන්න ඉතින් අපි ෆුඩ් සිටියටත් ආවා. ඇත්තටම මෙතනින් ගන්න තිබ්බේ මගේ බෙහෙත් ටික විතරයි. ඉතින් ඒ ටිකත් අරගෙන අපි ඊළඟට යන්නේ යශෝධරා තෙරණින් වහන්සේට ඕන කුටියට බඩු ටික ගන්න. දැන් ඉතින් ඔන්න ඒ වැඩේ තරි. ඉතින් ඊට පස්සේ තියන්නේ යශෝධරා තෙරණින් වහන්සේට කුටියට ඕන බඩු ටික ගන්න යන්න. ඉතින් ඉස්සෙල්ලාම යන්නේ අපි හාඩ්වෙයා එකට. ඔයාලා දැක්කන මේ රාගම හොස්පිටල් එක. ඉතින් මේකේ තමයි මායි නංගි දෙන්නම මගේ අම්මිට හම්බලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඔන්න ඒකත් වීඩියෝ කරගත්තා. ඔන්න ඉතින් අපි ඉස්සෙල්ලම ආවේ මේ ග්ලාස් හවුස් එකට. හැබැයි ඉතින් ඒක නම් අද වහලා. ඒ නිසා අපි තවත් හාඩ්වෙයා එකට යන්න තීරණය කරා. දැන් ඔන්න ඉතින් හස්බන්ඩ් මේ හාඩ්වෙයාකටත් ගිහිල්ලා අහනවා බඩු ටික තියෙනවද කියලා. හැබැයි ඉතින් මෙතන නම් තිබ්බේ නැහැ. ඒ නිසා අපිට තවත් හාඩ්වෙයාකට යන්න උනා. ඔන්න ඉතින් ඒ අතරේදී රාගම ස්ටේෂන් එකට ගෝච්චේකුත් ආවා. ඉතින් බබාට පෙන්නන්නත් එක්ක මම ඒකත් වීඩියෝ කරගත්තා. ඉතින් තවත් හාඩ්වෙයා එකකට යන්න කලින් අපිට හිතුණ මල් පහන් පූජා කරන්න ඕන බඩු ටික මෙතනින් ගත්තත් හොඳයි කියලා. ඉතින් අපි මෙතනින් ගත්තේ යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට හඳුන්කර පත්තු කරන එකකුයි පහනකුයි.
ඔන්න ඉතින් ඒ බඩ ටික ගත්තට පස්සේ හස්බන්ඩ් ඊළඟට ගියේ මල් තියන්න ඕනේ වට එක ගන්න. ඉතින් මෙතනින් අපිට හම්බුනේ ටිකක් ලොකු මල් වට්ටයක්. හැබැයි ඉතින් ඒක නම් ලොකු වැඩේ. දැන් ඉතින් ඔන්න ඒ වැඩෙත් හරිනේ. ඔන්න ආයෙත් ඊළඟට හාඩ්වෙයාර් එකකට ආවා. ඉතින් අපි එතනින් බඩු ටිකත් අරගෙන ආයෙත් ගෙදර එන්න පිටත් වුණා. ඉතින් බඩු ගෙන දවසට අපේ චූටි පැටියත් අපිත් එක්ක ආවොත් හස්බන්ඩ් චූටි පැටියට මොනා හරිම දෙයක් අරන් දෙනවමයි. ඉතින් බබාට මොනා හරි ඩොයි එකක් අරන් දෙන්න කියලා හස්බන්ඩ් දැන් ඩොයිස් තියෙන ෂොප් එකෙන් නැවැත්තුවා. ඔන්න ඉතින් දැන් චූටි පැටියට ඕනකන ටොයිස් ටිකකුත් හස්බන්ඩ් අරගෙන ආවා. ඉතින් ඔන්න මේ සැරේ ගෙනත් තිබ්බේ මේකයි පසල් එකකොයි. ඉතින් චූටි පැටිය ඇත්තටම මේ දෙකටම ගොඩක් කැමති වුණා. පසල් එක නම් එයාට තාම හදන්න තේරෙන්නේ නැහැ. ඒ උනට එයා පුළුවන් උපරිමයෙන් උත්සාහ කරනවා ඒක කරන්න. ඉතින් මේ අයල දකින්න මම රාමු කරන්න දීපු යශෝධරා තෙරණින් වහන්සේගේ ෆොටෝ එක. ඉතින් මට ඒක එදාම තාත්ති ගෙනත් දුන්නා. ඉතින් මම මෙතෙන්ට මෙන්න මේ වීඩියෝ එකත් එකතු කරා. තතිය දවසක මමයි චූටි පැටියයි කාලය ගත කරන විදිය තමයි ඔයාලට මේකෙන් පේන්නේ. හැබැයි ඉතින් මම චෙස් ප්ලේ කරන්න නම් දන්නේ නැහැ. ඒ වුණාට චූටි පැටියත් එක්ක මම මේ විදිහට මට බොළුවන් විදිහට කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ගෙවුණු සතියන්තය වගේම මේ දවස නිමා වුණේ. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් මට හිතන මේකත් කියන්න ඕනේ කියලා. ඉතින් ඒ පළවෙනි එක තමයි අපි ඇත්තටම අපේ ජීවිතය දිනන්න ඕනේ. එතකොට අපේ මිතුරු අපිව අඳුන ගන්නවා. ඉතින් ඒ වගේම අපිට අපේ ජීවිතේ පරදින්නත් ඕනේ. මොකද එතකොට අපිට පුළුවන් අපේ මිතුරු කවුද කියලා ඇත්තටම අඳුන ගන්න. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ අපි එකපාරක් හරි පරදිනා බලන්නම ඕනේ. මොකද පරදිච්ච කෙනාට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් නිසා. ඉතින් ඒ වගේම එතකොට අපේ ජීවිතය මොකද්ද කියන එකත් අපිට දැනගන්න පුළුවන් වෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම අපි තියාගන්න ඕනේ මෙන්න මේ දෙක. ඒ තමයි හොඳ ඔළුවක් වගේම හොඳ හදවතක්. ඉතින් මේ දෙක එකම සම්බන්ධතාවයකින් තිබ්බොත් අපිට අපේ දේවල් සාර්ථක කරගන්න උපරිමයෙන් පුළුවන් වෙනවා. ඉතින් ආදරණීය ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ඒ වගේම මාව අහන් හිටියටයි බලන් හිටියටයි හැමෝටම ස්තුතියි.